ఆనాపానసతి భావన ఆలక్యాన్ని ముడు లోక సత్యాగిమ ప్రవాత్మత్తిక్క జీవిత అత్యక్క ఆయుష్యత్తిక్క సంబంధ విచ్చ భావనావ ఆశ్వాస ప్రాశ్వాస నుకరణ జీవి ఒయాగాన్ని దరితరం వతురు అటైన మాడు తుష్మ గాను ఎందమే ఉస్మరల్లకిన ధర్మతావయ ලෝක සත්‍යයාගේ පොදු ධර්මතාවයක් ඒකට විශේෂයෙන් අවසර ගන්න අවශ්‍ය නැහැ. හැබැයි පොඩි කාරණාවකට තියෙන්නේ මේ ආනාපාන සති භාවනාව වැරදි ලෙස වඩලා වැරදි ලෙස පුරුදු වෙලා ආතතියකට එහෙම නැත්නම් මානසික ගැටලු ප්‍රශ්න වලට මානසික රෝග ආබාධ තත්ත්වයකට පත් වෙච්ච අය ඉන්නවා. මොකද්ද කියලා බලුවම පිම්බීම ඇකිලිම දිහා තමයි බලාගෙන ඉඳලා තියෙන්නේ. ඒක තුළින් එයාට මානසික ප්‍රශ්නයක් ඇවිල්ලා එහෙම ඇති වෙච්ච අය අපට හම්බ වුණා. ඒ නිසා ගුරුවරයෙක්ගෙන් නිසි අවවාද මඟ පෙන්වීම තියෙනවා නම් ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ආනාපාන සති භාවනාව වඩන්න මම හිතන්නේ මේ පෘථිවියේ දැනට වාසය කරන ඒක තේරුම් ගන්න පුළුවන් හැමෝටම අවසර තියෙනවා. ඔබ වහන්සේලාගේ පෙරපිනට ඒක පුරුදු පුහුණු කරපු ස්වාමීන් වහන්සේලා මෙතන වැඩ සිටිනවා. ඕනම ප්‍රශ්න ගැටලුවක් ඒ සම්බන්ධයෙන් ඇති වුණොත් ඉදිරිපත් කරලා නිරවුල් කරගන්න ආචාර්යයන් වහන්සේ වැඩ සිටිනවා. ඉතින් එහෙනම් ඒ ගැන කම්පා වෙන්න දෙයක් නැහැ. වඩන්න පුරුදු කරන්න මොනවාරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක ඉදිරිපත් කරන්න. අපි ඒක විසඳගෙන ඉදිරියට යනවා. විශේෂ අවසරයක් අවශ්‍ය නැහැ. ධ්‍යාන වඩනවා නම් විතරක් අවසර ඒකාන්ත වශයෙන්ම ලබා ගත යුතුයි. ඒක සාමාන්‍යයෙන් නිවැරදි කරගන්න බැරි ප්‍රශ්නයක් වෙනවා අවසර නැතුව වැඩුවොත්. සමහර චක්‍ර අවදි වුණොත් හෝමෝන් ඉම්බැලන්ස් වුණොත් ඒ ඇති වෙන සයිඩ් එෆෙක්ට් එකට සමහර විට අපිට වෛද්‍යවරයෙක්ගේ උපදේශා ප්‍රතිකාර බේසජ්‍ය ලබන්න සිද්ධ වෙනවා. ධ්‍යාන වඩනවා නම් අනිවාර්යයෙන්ම ගුරුවරයාට කතා කරලා තමන් වඩන ධ්‍යානය මොකද්ද, සතරමා භූතයාගෙන් මොන ධාතුව සම්බන්ධ ධ්‍යානයක්ද, මොන විදිහකට වඩන්න බලාපොරොත්තු වෙන්නේ, ඒකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මොකද්ද, මෙන්න මේ කාරණා පෙරාතුව සැල කරලා සාකච්ඡා කරලා තීරණයකට ඇවිල්ලා ඒ දෙන අවවාද අනුශාසනාවලට අනුව තමයි එක වැඩිය යුත්තේ. ධ්‍යාන සම්බන්ධයෙන් නිරෝධ සමාපත්තියට වඩන එකක් පිළිබඳව අවසරයක් අවශ්‍ය නැහැ. ඉතුණාද ආනාපාන සති කරනවා. ටික කම්මැලි වගේ නිදිමත ගතියක් ඇති වුණා. සක්මන් භාවනාව කරනවා. ඊට පස්සේ ටිකක් ඉතුණා කය දිහා බලන් ඉන්න ඕනේ කියලා ආසනයක වාඩි වෙලා කය දිහා බලන් හිටියා. ඉතුණා ඒ දන්නේ මේ හැමදේම දුකයි කියලා මට හිතෙන්නේ. මේක දුකක් නෙමෙයි කියලා හිතුණා දුකට මොකද වෙන්නේ? මේම ටිකක් හිතන්න හිතෙනවා. ප්‍රශ්නයක් නැහැ. විදර්ශනා භාවනාව ගැටුවට ඒක වරදක් නෙමෙයි. මම හිතන නිසා දුක වෙනවලු. නෑ නෑ ඒක දුකක් නෙමෙයි කියලා හිතමු දුකක් නෙමෙයි. අවුරුදු 25 කේල් කොටනවලු සන්තෝෂයෙන්. 26 වෙනි අවුරුද්දේ උදේ පාන්දර බත් බදිනවලු එයාට. එබෙලට යන්න. දුකක් නෙමෙයි. හැබැයි නිකන් මිනිස්සේ පාර යන මිනිස්සේ කඩගාල උදැල්ලක් දාලා කොටන්න කිව්වා. පර්චස් 3-4යි කෙටුවේ. ඒ මිනිස්සයා සේරමයිට බයිනවලු. තරහ ගිල්ල. ඇයි ඒක දුකයි? අර මනුෂ අක්කර 4ක් විතර කොටලා හොරු 25. ඒත් කාටවත් දැන්නේ නැහැ. තරහා ගියෙත් නැහැ. සන්තෝෂයෙන් කොටන්නේ. අනුන්ගේ දුලත් පොඩ්ඩක් කොටලා ගන්නවා මේ පැත්තට. ඒ තරම් කොටන්නේ නැහැ. එහෙනම් අපි හිතන නිසා දුක වෙනවා. අපි හිතනවා නම් ඒක දුකක් නෙමෙයි. මොකද්ද මේක? මොකද්ද මේ ධර්මතාවය? කොහොමද මේ සිත මේක දුක්ඛ සත්‍ය ගෝචර කරගන්නේ? මොකද්ද මෙතන තියෙන අභිරහස? මේක ටිකක් කල්පනා කරන් හිතනවා පැය දෙකක්. වරදක් නෙමෙයි. එක වරදක් නෙමෙයි. කවුද කිව්ව වරදක් කියලා? විදර්ශනා කරනවා නම් ඒ යථාභූත ඥානය තේරුම් ගන්න උත්සාහ කරනවා නම් ඒක වරදක් නෙමෙයි. එහෙම කල්පනා කරගෙන ඉන්නකොට හිතනවා ටිකක් නිදි මත ගතියක් ආවා. පොඩ්ඩක් ඇවිදින්න ඕනේ සක්මන් කරනවා. ප්‍රශ්නයක් නැහැ. ඒ හැමදේම නිවනට අදාළයි. ඒ නිසා නිවනට අදාළ භාවනා එකක් හෝ දෙකක් හෝ කීපයක් හෝ යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් වඩනවා නම් ඒක තුළ වරදක් ඇටියට අපි කිසිම දෙයක් දකින්නේ නැහැ. නිවන ඉක්මන් කියන එක තමයි දකින්නේ. ගොඩාක් දේවල් වඩනවා නම් මොනවා හරි වැඩෙනවනේ. ගල් 20ක් විතර ගන්නකොට එක ගලක් හරි අඹ ගෙඩියකට වැටෙනවනේ.
ගල් විස්සට අඹ ගෙඩි 20ක් නැති වුණත් අඩුමතරම එක ගෙඩියක් හරි වැටෙන්නේ මොනවා හරි එක හඩුවක් හරි හැදෙන්නේ සක්මන් භාවනාවේ ඇදෙන්නේ නැති හඩුව ආනපානක හැදෙනවා ඒ දෙකෙන්ම හැදිච්ච නැති ඉක්මීම සමාරිත කාය අනුපස්සනාවෙන් හැදෙනවා ඒ සම්වරකම හැදෙනවා එහෙනම් මොනවා හරි එකකින් හැදිච්චාදෙන් කියලා ඕන එකක් වැඩුවට වරදක් නැහැ අවසර දීලා තියෙන්නේ Udah prasthin tina ragam kisi vedana avaka sita pita okeka. Eka hariyata nishchita vasema vedana vandana gane naha ne. Eka yam kisi vedana avak nemei. Eka tamangema vedana avak, eka kapule vedana avak. Eka nishchita vedana avak. Nishchita kiyana ekai, avinishchita kiyana ekai artha deka. Yam kisi kenek kiyuwama eka avinishchitai. Eka kawuda kiyala sthira naha. අසුවන් ස්වාමීන් වහන්සේ එක නිශ්චිතයි. නාමයක් තියෙනවා, රූපයක් තියෙනවා, හඳුනා ගැනීමක් තියෙනවා, ඒ පිළිබඳ තොරතුරු තියෙනවා. එහෙම නේද? යම්කිසි වේදනාවක් නෙමෙයි මාගේ දකුණු කකුලේ වේදනාවක් අටගත්තා. නිශ්චිත වේදනාවක් ඒක. දැන් කියන්නකෝ. 100 කකුලේද තියන් හිටියේ 100ෙන් බලන් හිටියද? 100 බලන්. ආ හරි හරි. එහෙනම් පොඩ පොඩ අපි නිවැරදි කරගෙන යමු. 100ෙන් බලන් හිටියා වේදනාව දිහා. ඒතර මොකද දැනුනේ? ඔව් කකුලේද දැනුනේ සිතේද දැනුනේ? දැන් කකුලේට කකුලේ වේදනාවක් තිබුණානේ. එතකොට ඔබ වහන්සේ 100ෙන් වේදනාව දිහා බලන් හිටියා. හරි නේද? එතකොට 100ෙන් වේදනාව දිහා බලන් ඉන්නකොට වේදනාව දැනුනේ සිතටද කකුලටද? මේ වේදනාව දැනුනේ කකුලට. ආ එතකොට සිතට දැනුන්නේ නැහැ. සිතට එන්නේ එතකොට වේදනාව ඉවස ගන්න බැරි ගැතියක්. ඒක තමයි. එතකොට දැනෙච්ච කකුලට ප්‍රශ්නයක් නැත්නම් සිත ඉවස ගන්න බැරි උනේ. වේදනාව විසිරලා යනවද වේදනාව අඳුනා ගන්න සිත අපෝසත් උනාද? වේදනාව අඳුනාගත්තේ නැති නිසා වේදනාව අමතක උනාද? එහෙම නැත්නම් වේදනාව විසිරලා ගියාද? මම මේ ප්‍රශ්නයක ඔබ වහන්සේ අපහසුතාවයට පත් කරන්නේ නෙමෙයි. මේ ප්‍රශ්න තුලින් තමයි ඔබ වහන්සේට නිවැරදිවම තමාට වෙච්ච දේ මොනවද කියන එක තේරෙන්නේ. මේ කයේ කොතන වේදනාවක් ඇති වුණත් ඒ වේදනාව කායට දැනෙන්නේ නැහැ. මේක අභිරහසක්. කායේ කායානුපස්සී විහෙරති කියන කායානුපස්සනාවේ සතර සතිපට්ඨානයේ තියෙන මහත් වූ අභිරහසක් මේක. මේ කායේ කොතන වේදනාවක් අටගත්තත් ඒක කායට දැනෙන්නේ නැහැ. දැන් මෝචරියේ කපනකොට මනුස්සයා කෑ ගන්න දෙපා කායට දැනෙනවා නම් නැකිట్లా දුවන් දෙපා එහෙම කරන්නේ නැහැ නේ. එමනේ අංශභාග රෝගියා කකුල අරන් පැත්තකින් තියලා කියෙතෙන් කපනවා. ඒකුණු වෙලා ඉතින් කපනවා. අඟල් අයත් විතර කපලා අයින් කරන්න ගන්න. පාටි බලන් එමත තේත් බොනවා. මොකද ඒ සිත එම වේදනාවක් තියෙන බව අඳුනගත්තේ නැහැ. සිතට ඒ වේදනාව අඳුන ගන්න පුළුවන් විද්‍යාව එතන නැහැ. කෙටියෙන් කියනවනම්. ඒ නිසා ඒ කකුල මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්ම නෙමෙයි කියන තැන යට ඉන්න පුළුවන්. හැබැයි මාර්ගය වැඩෙන්නේ නැහැ. ඇයි ඒ දුර? දැන් වෙන කෙනෙක්ගේ මරණයට ගියාම මරණසතිය වැඩෙනවද මිනිසුන්ට? එහෙමනම් මිනිස්සු ඇයි දහම් අදින්නේ එතනට ගිහිල්ලා? දහම් අදිනවා, තේ බොනවා. මිනිස්සු එක්ක විල කතා කියනවා, අතන කට්ටියක් එක්ක තුලා වෙනම මේ කතා කර කර ඉන්නවා. ඇයි එහෙම වෙන්නේ? දැන් මේ මරණය මට වෙන්න තියෙන මරණය නා මට කවදාකවත් ඒ බිබින්ද බෑනේ බටර් පාන් කකා ඉන්න බෑනේ ඇඟේ රෝම ඔක්කොම තෙලින් වෙලා බය වෙලා මූණ ඔක්කොම කළු වෙලා කලන්තය දිලා එන්න එකක් එනවනේ මගේ මරණය නා මරණ බය මට දැනෙලා නැහනේ ඇයි ඒ මරණය මරණයක් විදියට දකින්නවා මා තුලින් දකින්නේ නැහැ මහා තුලින් දකින්න ඕනේ මරණය. එතකොට ඒ මරණය මට දැනෙනවා. මේක මට වෙනවා කියලා දකින්න ඕනේ. මේම දේවලුත් මට වෙන්න පුළුවන්. එහෙම දකින්න. එතකොට අරක ගැන ඒ කම්පණය දැනෙනවා Tamanta. එතකොට මරණානුසතිය වැඩෙනවා. එහෙනම් මේ ලේ ධාතුවෙන් නෙමෙයිද පණිවිඩේ යන්නේ මොලේට? ඒ යන පණිවිඩේ නෙමෙයිද මේ සිත හඳුනගන්නේ? ඉතිපස්සේ නෙමෙයිද මේ රිදෙනවා කියන මානසිකත්වය හැදෙන්නේ? එන වේදනාව දැනෙන්නේ සිතට
ඒකනේ මනෝකයෙන් සිත එළියට ගත්තාම එයාට මොනවා කෙරුවත් එයා දන්නේ නැහැ කෑ ගහන්නේ නැහැ රිදෙන්නේ නැහැ එන වේදනාව දැනෙන්නේ කයටද නැහැ සිතට පැහැදිලිද එතකොට මේ කායානුපස්සනාව කියන ධර්මතාවය කයට දීපු එකක් නෙමෙයි සිතට දීපු එකක් දැනට පොඩ්ඩක් හිතන අතර කරමු අපි එතන ගියාට ගිය ගොඩාක් සංකීර්ණ වෙනවනේ එතකොට වේදනානුපස්සනාව කියන්නේ මොනවද වේදනාව පස්සනා කරනවා අනුපස්සනා නැවත නැවත දකින්නවා වේදනාව දකින්නවා කොහෙද දකින්නේ එතකොට දැන් ඔබ වහන්සේගේ කකුල රිදුනාම කකුලේ වේදනාව කටගත්තානේ වේදනාව කියන්නේ කකුලේද සිතේ තිබුණේ එතකොට සිතේ තියෙන වේදනාව සිත හඳුනාගත්ත වේදනාව කොතනින් ආපු එකක් කියලාද සිත හඳුනාගත්තේ කකුලෙන් ආපු එකක් කියලානේ ඒකනේ මම කකුල මේ ඉලක්ක කරගත්තේ මේක කකුල ප්‍රශ්නයක් මේ කකුලට අදාළ එකක් මෙතනට අදාළ එකක් කියලා මම ඉලක්ක කළේ මේක කකුලෙන් ආපු වේදනාවක් කියන එක සිත අනුරගත්තා මම රවටුණා රිදෙන්නේ කකුල මේක කකුලට සීමා සහිතයි මේක කකුලේ ප්‍රශ්නයක් කියලා මම තමයි තීරණය කළේ සිත තීරණය කළේ නැහැ සිත කකුලේ වේදනාවක් බවට හඳුනාගත්තා මම ඒක කකුලේ වේදනාව කියලා සාතිකේ දුන්නා දැන් මේක නිවැරදි කරන එක මේ වේදනාව කියන එක මේ සිතත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද මේ කය හැමතැනම තියෙන මේ කැක්කුම වේදනාව පීඩාව විඩාව මාංශය තේට්ටුව මේ ඔක්කොම වේදනාවල්නේ මේ හැම එකක්ම කොහොමද මේ සිතත් එක්ක ගනුදෙනු කරන්නේ ඒ ගනුදෙනු කරනකොට මොනවද ඇති වෙන ධර්මතාවය මේක දකින්න එක ප්‍රත්‍යක්ෂ කරන එක අවබෝධ කරන එක තමයි වේදනානුපස්සනාව පැහැදිලිද වෙන මොනවද පැහැදිලි නැහැ මෙච්චර දවසක් මොනවද කළේ? ඒ වේදනාව දිහා බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්න එකේ මොකද බලාපොරොත්තු වෙන්නේ? ජීවිත කාලෙම මේ කකුලේ වේදනාව යන්නම හොඳ නැහැ. නැත්තම් බලන් දෙකක් නැහනේ. එහෙනම් කොනිත්තරරි කොනකකින් පොළු කැලකින් ගහලා හරි මේ වේදනාව එහෙමම තියාගෙන ඒක දිහා බලන් ඉන්න. අඩු වෙන්න දෙන්නෙම නැහැ. එහෙම එකක්ද කරගෙන ඉන්නේ. ඕනම වේදනාවක් දරන්න පුළුවන් විදිහට හිත උරු කරලා ගන්න. ඊට පස්සේ වේදනාවත් එක්ක ජීවත් වෙනවා. සන්තෝෂයි. කලාතුරකින් එහෙම කෙනෙක් දෙන්නේ හම්බ වෙනවා. ඒතකොට වේදනාව කියන ධර්මතාවය පරාජය කරන්න සූදානම් නැහැ. සියලුම වේදනා ඒකාකාරී නැහැ කියලා දැනෙන්නේ නැද්ද? නිකන් කවුරු හරි කෙනෙක් ඕම කරලා මූණ ඕම කළා නම් ඕම යනවනේ ඇඟිලි ටික කම්මුල දිගේ රිදෙනවද නැද්ද? හැබැයි මෙතන පොඩක් කසනවා. ඒ විලේ කවුරු හරි කෙනෙක් ඕම පුරනවා. සනීපයිද නැද්ද? දැන් කලිනු කෙනෙක් මූණ ඊරුවා. හැබැයි එයාට බැන්නා. දැන් මූණ ඊරුවා තව පාරක් ඌරන්නකො පොඩ්ඩ මේ පැත්තට කරලා දකුණු පැත්තට බර කරලා ඌරන්න කියලා කියනයි. එතන කසනවා අපිට. මොකදේ ධර්මතාවය? නම් ඕකනේ කල් මේ වේදනානුපස්සනාව දැනගන්න ඕනේ. මේ වේදනාව කියන්නේ මොකද්ද? කොහොමද මේ කයත් එක්ක සම්බන්ධ වෙලා තින්නේ? සිත කොයි විදිහෙද මේක ගනුදෙනු කරන්නේ? ඕකනේ දැනගන්න ඕනේ. එහෙම නිකන් හිතුන්නේ නැහැ. වේදනාව මට ඕන විදිහට පවතින්නේ නැහැ. සියලු සංඛාර දුක්ඛයි. හැම සංස්කාරයක්ම දුකයි. සියලු සංඛාර දුක්ඛ. නමුත් දුක ඒකාකාරී නැහැ. මනුෂයා මලා කියලා පණිවිඩය ගෙදට කියපු ගම කෑ ගාලා බිම පෙරලා පස්කාගෙන නඩනවා නේද? දවස් දෙකට පස්සේ මිනිහ බලන්න යනකොට ඒ මිනිස්සු වාඩිලා තේබුණානේ. මිනිහ ළඟ වාඩිලා තේබුණා මිනිස්සු. ඒතර පළවෙනි දවසේ පණිවිඩ දීපු දවසේ තිබිච්ච දුක කො? අද දවස් මේ දවස් තුනෙන් හතරෙන් මිනිහ උස්සනවානේ. කෑ ගාලා බිම රෝල් වෙලා යන්නේ මිනිස්සු. එච්චරයින් කෑ ගන්නවා අත් දවසේ දහන්න යනකොට අර අඬපු මිනිස්සු බිම රෝල් වෙලා ගිය මිනිස්සු කවුරුත් නැහැ
ලස්සන දැනගෙන කොණ්ඩේම ලස්සන තේල් කරලා තේසල් කරලා එකට දාන්න බෙදෙනවා. අර මල්චකනගේ නෝනා ඒ දරුවකම හොයන්න පැටිය. දුක වේදනාව ඒකාකාරීව පවතින්නේ නැහැ. මේක තමයි වේදනානුපස්සනාවේ තියෙන පරම සත්‍යය. ඒක දැනගත්ත කෙනෙකුට මොනවාරි දුකක් ආව මෙයා දන්නවා මේ දුක මේ විදිහට තව ටික වෙලාවක් පවතින්නේ නැහැ. එත වෙනකොට මේක වෙනස් වෙනවා. අනිද්දාට වෙනස් වෙනවා. අවබෝධය වැඩි වෙන්න මුලාව අයින් වෙන්න අයින් වෙන්න මේ වේදනාව ඉතපු තරමට හොයන්න බැරි වෙනවා. මේ වේදනාව තිබිච්ච තැන හොයන්න බෑ. මෙන්න මේක තේරුම් ගත්තාම එයාට පුළුවන් දුක නිරෝධ කරන්න. කිසිම මොහතක දුක ස්පර්ශ කරන්නේ නැතුව අර ලුණු රා බලනවා ඒ වගේ දුක රා බලන්නේ නැතුව දුක තුල යට වාසය කරන්න පුළුවන් සන්තෝෂෙයි. අන්න ඒ මානසිකත්වය ඒ බෝධිසත්ත්ව චරිතය ඒ දක්ෂකම ඒ භාවනා යෝගියාට දෙන ඒ භික්ෂුවට දෙන පුණුව තමයි වේදනානුපස්සනාව. එයා වේදනාව තුල ඉන්න හැම දුක හැම සංස්කාරයක්ම දුක හැම ගන්ධෙනුවක්ම දුක හැම නාම රූපයක්ම දුක. හැබැයි ඒ දුක යට ස්පර්ශ වෙන්නේ නැහැ. ඒ වේදනානුපස්සනාව තුල ඒ වේදනාව කියන්නේ මොකද්ද දුක කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගත්තා. කෙනෙක් කමනාප වෙනවා. දුකක් දැනෙනවා මේ මේ ස්වාමීන් වහන්සේ ඊයේ පෙරේද හොඳට හිටියා මේ පොඩි වැරද්දක් වුණා ඉතින් ඕකට ඉතින් මොන මේ එල්ලගෙනද ලරියනවද? ටිකක් දුකක් දැනෙනවා. හැබැයි අපි දන්නවා ඒ දුක ඒකාකාරීව පවතින්නේ නැහැ. වේදනානුපස්සනාව වඩලා තින්නේ අපි. පවෙන්ද දවසේ උන්වහන්සේ අරතරන් දුකෙන් ඉන්නේ ටිකක් බලලා බලන්න අපි ගියා. ඊට පවෙන් දවසේ පොඩ්ඩක් hina වෙනවා. ඊට පවෙන් දවසේ කතා කරනවා. ඊට පවෙන් දවසේ අර පරණ පැත්තටම ඇවිල්ලා. මොකද උනේ අර පළවෙනි දවසේ ඒක වෙච්ච වෙලාවෙ තිබිච්ච පීඩනේ ඒක ඒකාකාරීව පවතින්නේ නැහැනේ. ඒ පීඩන ටික ටික අඩු නතුණී උනා වෙනස් වෙනවා. කිසිම සංස්කාරයක් කිසිම නාම රූපයක් නිට්ටිය නැහැ. වෙනස් වෙනවා. වේදනාවත් ඒකාකාරී නැහැ. ඊයේ තිබිච්ච වේදනාව වදිනකොට තිබිච්ච වේදනාව පවෙන්දර නැහැනේ. නැත්නම් වදිනකොට රීඩිලා නැහැ. ඒ වේදනාවත් එක්ක වැඩ කළා පවෙන්ද නැගිට ගන්න බෑ. පවෙන්ද වේදනාව වැඩි වෙලා. එහෙනම් ඊයේ වදිනකොට තිබිච්ච එක අද නැහැනේ. අද තිබිච්ච කෙට නැහැනේ. මේ කයේ ස්වභාවය. ඒක තේරුම් ගන්න. ඒක තමයි වේදනානුපස්සනාව. පැහැදිලිද? පොදුරා. වැරදි වැටහීම් සියලු දේවල් මුලාව. මෝහය කියලා කියන මායාව කියන ඒ හැම වචනයකින්ම කියන්නේ වැරදි වැටහීම. යම මං වරදවා තේරුම් ගත්ත නිසා ඇති වෙන ප්‍රශ්නයක් මෝහය. ඒක තේරුම් ගන්න තියෙන දේ තමයි ප්‍රාර්ථනකම්. කිසිම නාමයක් කිසිම රූපයක් මට හරියට තේරෙන්නේ නැහැ. හරියට හැෙන්නේ නැහැ, හරියට පේන්නේ නැහැ, හරියට දැනෙන්නේ නැහැ. හරියට තේරෙන්නේ නැහැ. එහෙනම් එතකම් මම මේ මෝහය තුල තමයි ඉන්නේ. ඒ විශ්වාසය තිබුණොත් එයා දැනගෙන මෝහය තුල ඉන්නවා. එයා දැනගෙන මෝහය තුල ඉන්නවා. රාත් වෙනකම් Nirodha Samapattiyට මේ සිතපත් වෙනකම් කිසිම රූපයක් හරියට පේන්නේ නැහැ. කිසිම ශබ්දයක් හරියට හැෙන්නේ නැහැ. කිසිම ස්පර්ශයක් හරියට දැනෙන්නේ නැහැ. මොන සිතවිල්ල ආවත් හරියට තේරෙන්නේ නැහැ. එහෙනම් ආයතන හය තුළම මෝහය ස්ථීර වශයෙන් පවතිනවා. ඒක දැනගෙන වාසය කරන්න ඕනේ. මම රාත් නැහැ. මට ලෝභ දේශ මොහ රාග වෛර තියෙනවා. එහෙනම් මම රාත් නැහැ. මගේ කෙලෙස් මම අඳුරනවා. මම නිරෝධයටපත් වෙලා නැහැ කියන විශ්වාසය අනිත් අයට වඩා මට තියෙනවා. මම දන්නවා මගේ තියෙන රාස්ව පවතින කෙලෙස් කාටවත් අවුවෙන්නේ නැතුව මන් තුල සැඟවිලා තියෙන අඩුපාඩු මම දන්නවා. එහෙනම් රාත් නැහැ කියන විශ්වාසය මට තියෙන. එහෙනම් මෝහය මන් තුල තියෙනවා. මෝහයත් එක්ක තමයි මං ජීවත් වෙන්නේ. මොනම දේ කෙරුවත් එතන මොනාර එකක් තියෙනවා. දාහන බෙදෙනකොට ඊටවත් ආන්දරෝ එනකොට ටිකක් ඒ දාහන පාත්‍රය තුළ ටිකක් විශේෂ තැනකින් ගන්නවනේ ඇන්දේ. ඒ මෝහය. ඇයි උන්වහන්සේට ඒ විශේෂත්වය දුන්නේ? වටිනාකම දුන්නේ ඊටවත් තම නිසාද?
හිතවත්කමට කොහොමද වටිනාකමක් තීරණය වුනේ? ඒ බැඳීම කියන්නේ දුකක් නේ. දුකට වටිනාකම දෙන්නේ ඇයි? ඒ මොහය. හැම මොහොතම හැම ක්‍රියාවලිය තුළම හැම වතක් තුළම රාහත් වෙලා නැත්තම් එතන මොහයත් මිශ්‍ර වෙලා ක්‍රියාත්මක වෙනවා. මෙහෙම කෙරුවොත් හොඳයි, අරම කෙරුවොත් හොඳයි, මෙහෙම කෙරුවොත් වටිනවා, ලස්සනයි. ඒ හැම දෙය තුළම අපට ස්පර්ශ වෙනවා. උදෑසන සාකච්ඡාව පිළිමා කරනවා. සියලුම ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි. කමාමි කමිතබ්බං සෝපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා දිවෙනම සනසෙත්වා.